දෝෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාරක්ෂමතාවය ගැන රට ඇත්ත කියන ටෙලිවේශන් ටෙලිවකය දැන් යාන්තන් හැත්ත පහ සමරගත් අනේද. ඒ සැමරුමත් එක්ක ඒ වෙනකං ලෝකයල් අප ගැන හිතාගෙන හිටපු අරමී පහත් සිතුවිල්ල යාන්තන් අහවර වනා කියලානේද. ඒකම මදෑ කියලා හිතහදාගන්ට පුළුවන්නේද. අපි බංකොලොත්? ලක පුරා අයඉල්ලන හිංඟන රටක් කියන පහත් සැලකීමක් ඔය ඊය වෙන කම්ම තිබ්බනිනේ ද දැන් ඒයේ නිදහස් සැමරුමත් එක්ක ඒ මතේ අභියෝගයට ලක් පේවා. සමහරු කියන විදිහට මේ හිරු දුටු පිණිසේ අපේ නයඉල්ලන දු්පත් රටක්කින මතය අවර වුණාලු නේද. ක නිදහස් උත්සවේ ජංගම වැසිකිිලිවලට විතරක් කෝටි එක හමාරක් වැෑය කලානි සමස්ත වියදම දළවචෙන් රුපියල් කෝටි තිහක් තිස්පහක් විතර වෙන්ට ඇති කියේල තමයි විශ්වාස කරන්නේ. අනික ඉතින් මොනවා වුණාත්න් චන්ධයක් තියාගන්ටවල් සල්ලි නැතත්ඉතින් අපි හැට්ත පහක් කොහො මහරි සැමරුව කියෙන ආඩම්බරයව වනත් මදෑනේද. දැම් වැදගත්මදේ ජනපති රනිල් වික්‍රමසිංහ ඊය අර ජාතිය අමතා කළ කතාව නේද.ඒ කතාව ඇතුළේ මේ අපේ සමහර ටෙලිවැකිවල පසුගිය කාලේ පුරාම ලියු කරුණු ටිකකුත් අහන්ට ලැබුණ එක ගැන සතුටක් එහෙම දැනු නහොන්දේ. ජනතාව රැවටීමට ලක් කරමින් ඔවුන්ව සධාතනික දුක්පතුන් යැපෙන්නන් බවට පත්කරන දූෂිත දේශපාලන කල්ිවාදයත්. කොහොම වඋනත්න් ජනාධිපතිගේ කතාව අහවර වෙලා තාම ගත වුණේ පැෑ පහලවාමාරක් පෙතරයි නේද. එකන අද උදේට හරද පැෑ විසි හතරක් ගෙවනෙත් නෑ ඒ ඇන අද උදේ දහය හතලිස් පහට පුද්ධපි ගමන් කාපියකාවගේ වැඩක්නේ ලිට්‍රෝ කලේ නේද. ජනපති ඊියකිව්වා ගෑස් පෝලිම් නැතිකලා අද ගෑස් නැතිව කවුරුත් කුසගින්නේ ඉන්නේ නෑ කියලා. හල බලන් අද මේ රටේ කිසිම පුර වැසියකු. පෝලිම්වල විජලනයෙන් මිය යන්නේ නැහැ. ගෑස් නොමැතිව බඩගින්නේ ඉන්නේ නෑ. පහොර නොවඇත්තිව ශාප කරන්නේ නෑ. එහෙම කියල කටගන්ට ලැබුණ නෑ අද උදෙෙන්ම සිලින්න්ඩරයක් රුපියල්තුන් සිය තිස් සතරකින් ඉහල දැම් මනේද. ගෑස් ඇතා නැතා ිල වැඩි වනාමත් අපි කුසගින්නේ තමයිනේද. එවිතරක්න මේ ගෑස් වලින් කුසගින්න නිවෙන්නේ නෑ? ගෑස් සිලින්ඩරේ උඩ ලිපක්තියලා ඒ ලිපවුඩ හැලියක්තියලා, ඒ හැලියේ බතක් එලවලුවක් මාළුවක් වෙලා ආං ඒක කනකොට තමයිඉතිං කුසගින්න නිවෙන්න නේද. ඒක ඉතිං ආය මේ බඩුමිල මිලදී ගැනීමේ හැකියාව සහ. අපට අතට ලැබෙන තුට්ටු දෙකට ඇති තැබැහැ වටිනාකමත් එක්කනේ තීරණයවෙෙන්න්නේෙනේද. ඒනිසා ගෑස් තිබ්බ පලියට කුසගින්නවත් පෙට්‍රල් තිබ්බ පලියට ඒවා වාහනවලට මේ පට්පට්ගාලා ගැහිලා වැදිලා එහෙමවාහනදුවන්නන්නේනෑ සල්ලිය ඕනේ. ක්‍රේශක්තියතියෙන්ට ඕනේ අද මේ ශ්‍රීලාංකීය මේ සමාජයේ ක්‍රේශක්තිය ඒ ඇනනි මිලදී ගැනීම හැකියාව. අන්තේටම පිරිහි ලතියෙන්න්නේෙහොඳේ දැම් බලමුූ යේ සමස්ත කතායම සාරාංශයනේද සාරාංශගත සොභවේ. ශ්‍රීලංකා මාතාව රෝගි වෙලා ඉන්නේ. රෝග නිධහනයට බිහෙත් දෙට ඕනේ නිකං උඩින් පැරසිටෝල් වගේ දේවල් දීල් හරියන්නේ නෑ සැත්කමක් කරන්ට වෙන අනේද. ඒකනේ කතා වෙසාරාංශය ඔවු ඒක ඇත්ත ටෙලිවෙකි කිහිපයකින්ම කිව්වා අපිඒ පෙන්නල දුන්න නේද. අපිට දොස්තරල අවශ්‍යයි. හැබැයි මේ රෝගය උත්සන්න වෙනකන්. ලක් අම්මව මරණ මංචයකයට ඇදලදාපු වැරදි බිහෙද්දිපු වැරදි සැත්කම් කරපු හොර දේශපාල දොස්තරලනං ඇමෝම ෆේල්. හොන්දේ ඒක අප නිරන්තරයෙන්ම ප්‍රකාශ කලා දැන් අද ජනපති රනිල් වික්‍රමසිංහේ කතාවට පස්සෙත් අපිට කියන්න තියෙන්නේෙ මේතාක් බෙහෙත් දුන්න සියල්ලු දේශපාල නක්ඥියෝ අපට පේන්නේ හොර දේශපාලන දොස්තරලා හැටියටයි ඒ ගොල්ලො ෆේල් කියලායි. අවරුදු හතලිහක් පනහක් පාර්ලිමේන්තිය හිටපු. හයවතාවක් හත්වතාවක් අගමැතිකම් දර්පු ජනපති රනිල් මේ දැන් කියන්නේ මට මේරට විස්්සයි හතලි සටේදී ගලවගන්න පුළුවන් කියලද. හරියට සැත්කම කරන්න පුළුවන් කියලද දැන් ඔබට වයි අෞුරුදු හැත්ත හතරයි. තවෞරුදු විශිපක් ගත වෙන තැන ඔබේ වයි අෞුරුතු අනූනමයයිනේද. හොඳම සැත්කම් දොස්තර ඔබමයි කියලත් හිතමුකු. එතකොට සැත්කමක් කරන්න හොඳ හෙද හෙදි කාර් මණ්ඩලයක් ඕන නේද? සැත්කම ආරම්භ කරන්න ඔන්න අපි ඔබට ඉඩදුන්න කියමු. දැන් සැත්කම් මේ සේදී ඔබ ඔන්න කතුරඉල්ලවා. ඔබ කතුර එල්ල පුහම ඔබට පුදුමහිතේී ඔය අද ඔබත් එක්කඉන්න සම හොරුන් කතුරට විදලතියේවි අනිවාරයම්. ඔබ ලෙඩාගේ බඩමහන්න ඉන්දිකටවායි නූලා ඉල්ලනකොට ඔවු දෙකටම විදලතියේවි. ඉදිකට්ටයි නූලටයි දෙකටම විදලතියේවි. ඔබේ මුළු කතාව තුළම ඔබ උගුරට හොරාබේත්කෑවා. ඒ කොහම දන්නවාද. ඔබ නිරන්තරයෙන්ම කිවේ අපිනා අයගත්තා ඒන අය පරිභෝජනයට යෙදේවා? එන අය ආයෝජනයට යෙදෙවේ නෑ කියලයි බුදු දහමට අනුවනේද ඒ අන්නේ රටට කන්න දුන්න කියලන්නේ උබම කියන්නේ යතාාර්ථය ඒක නෙවෙයි කියලා ඔබේ හිතදන්නවා. හරිද ගත්ත නෑවලිින් ඇත්තමකිවුවොතු වැඩිමහරියක් කලා තියෙන්නේ සහ කරන්ට හදන්නේ හොරා කෑම නිෂ්ප්‍රයෝජන කිසිම වැඩක් නැති ආයෝජන ආයෝජනවලිනුත් හොරා කෑම. රොමුකතාව නැති ආයෝජනෝල්ට මුල් තැනදීම. සියට දහයේ විශ්‍යෙ තිහේ කොමිස්සිල්ලීම. නිෙළුම් කුළුුණෙ ඉඳල ඕන තරම් උදාහරණ දෙන්නම්. ඇත්තටම ඔබේ මුල්ලු කතාාවම යාන්තන් දූෂනය වංචාව ගැන ඇහුනේ මෙන්න මේ වචන ටික විතරමයිනේද. දූෂිත දේශපාලන කල්ලිවාදේ පරාජය කළියයුතුයි කෙලකිව්ව. ඕනේ අපි ඒක තමයි මේ කියමෙන්න්නන්නේ. දැන් ඔබ... අපටයි මේ රටටයි කියන්න ඔබ දන්න දූෂිත්ත දේශපාලන කල්ලිය කවුද කියලා ඔ ඉතින් නම් කරන්නක. නම්වශයෙන්ම කියන්නකෝ. එම වුණනොත්තිතිං ඒක හොරාගේ අම්මගෙන් පේ නැහුව වගේ වැඩක්වේ විනේද අපට කියන්න තියන්නේ එච්චරයි. එහම කියමින් අද ටෙලිවැකයේ අවසන් කරන්නේ ජනාධිපතිගේ කතාව ගැන සෙස්ස පස්සට තියමෙන්හෝ.